ආණ්ඩුව ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරලා තියෙනවා මේ රාජ්‍ය සේවකයාගේ පඩිපතෙන් භාගයක් කපන්න ඕනේයි කියලා. ඉතින් ඇත්තටම මේ සම්බන්ධයෙන් මේ ප්‍රචාරක ව්‍යාපාරයේ තවත් සන්න කරවන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා යෝජනා කළයි කියලා වාර්තා වෙනවා. මැති ඇමතිතුමන්ලා තමන්ගේ පඩිය කොවිඩ් අරමුදලකට පරිත්‍යාග කළා කියන එක. මේ තමයි කසකාරය. ඉදිරියට රාජ්‍ය සේවයේ පඩි වැටුප කප්පාදු කරන්නත්, ඒකේ විශ්‍රාම වැටුප කප්පාදු කරන්නත් ආණ්ඩුව කටයුතු කරගෙන යන බව ඉතාම පැහැදිලි. ඇයි ආණ්ඩුවට මෙහෙම වෙලා තියෙන්නේ? මොකද්ද රාජ්‍ය සේවකයාට ආණ්ඩුව ලබා දීලා තියෙන සෞභාග්‍යයේ දැක්ම මේ පසුගිය අවුරුදු දෙකකට ආසන්න කාලයකට? පළමුවෙන්ම කියන්න ඕනේ ආණ්ඩුව ඉතාම මුග්ධ ක්‍රියාදාමයක නියලුණා. දවන්ත බදු සහනයක් ලබා දීලා රජයේ ආදායම් 30%කින් නැති කරගත්තා 2019 දෙසැම්බර් පළවෙනිදා. එදා මොකද්ද ආණ්ඩුව කළේ? පුජ්ජලික ආදායම් බදු. ඒ කියන්නේ මේ ඇතිහැකියගේ ආදායම් බදු. ප්‍රමාණය 124% ඉඳන් 118 දක්වා 106%කින් අඩු කළා. ඒ වගේම ආදායම් ගෙවිය යුතු පිරිස හැටියට අඳුරාගෙන තිබුණේ වර්ෂයකට රුපියල් 106කට වඩා ආදායම් තියෙන පිරිස. එම සීමාව 130 දක්වා ඉහළ නැංගුවා. ඒ මගින් ඇති හැකි අයගෙන් ලබා ගන්න තිබිච්ච බදු අතිවිශාල ධන සම්භාරයක් ආණ්ඩුව අහිමි කරගත්තා. ඒ විතරක් නෙවෙයි, වාණිජ ආයතන, එහෙම නැත්නම් කෝපරේට් ටැක්ස් කියලා අපි හඳුන්වන එක, ඒක 128 ඉඳන් 24ට අඩු කළා. තවත් බදු සහනයක් මේ වාණිජ ආයතන වලට ලබා දුන්නා. ඒ වගේම පොලී අනුපාතය ඉතාම කුටිමව පහළට දාලා, ඒ කුටිමව පහළට දැනිමේ බර අර සේවක අර්ථසාධක අරමුදලට පටවලා වැඩ කරන ජනතාව මත තව අතිරේක බරක් ආණ්ඩුව දියත්